ආයිබෝවන් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම ලෝකයේ අති සාර්ථක රටවල් අතරින් ඉදිරියෙන්ම ඉන්න රටක් විදිහට සිංගප්පූරුව හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලාංකිකයන්ට වීසා නොමැතිව සංචාරය කරන්න පුළුවන් නිසා එය ශ්‍රී ලාංකිකයන් අතරත් ඉතාමත්ම ජනප්‍රියයි. මේ වීඩියෝවෙන් සිංගප්පූරුවේ වර්තමාන තත්ත්වය සහ වීසා ක්‍රියාවලිය පිළිබඳ ඔබට වැදගත් සියලුම කාරණාවන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විදේශ රටවල් පිළිබඳ දැනගන්න කැමති අලුත් යාළුවන්ට අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගමන් වීඩියෝ ආරම්භ කරමු. සිංගප්පූරුවේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 728ක් පමණයි. ඒ අනුව එය ලෝකයේ කුඩාම රටවලින් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. සිංගප්පූරු භූමිය නිර්මාණය වෙලා තියෙන්නේ දූපත් 64ක එකතුවකින්. එය පිහිටා තිබෙන්නේ අග්නිදිගාසියාවේ මැලේ අර්ධද්වීපය තුල. සිංගප්පූරුව සාමාන්‍ය නගරයකට එහා ගිය උද්‍යාන නගරයක් ලෙසින් සැලකෙනවා. එහි භූමියෙන් 50%ක් පුරාම නිර්මාණය කරලා තියෙන්නේ ඉතාමත්ම අලංකාරවත් හරිත අවකාශයක්. ඒ හේතුව නිසා පරිසරයට මුල් තැන ලබා දෙන ඉතාමත්ම ආදර්ශමත් රටක් විදිහට සිංගප්පූරුව හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව එහි ලෝක මට්ටමේ යටිතල පහසුකම් සහ ප්‍රවාහන ජාලයක් තිබෙනවා. 2021 වර්ෂයේ වෙද්දී සිංගප්පූරු ජනගහනය 157ක් තරම් ඉහළ අගයක් ගන්නවා. එහි ජනගණත්වය වර්ග කිලෝමීටර් 1ට පුද්ගලයන් 8291කට ආසන්නයි. ශ්‍රී ලංකාවේ එම අගය වර්ග කිලෝමීටර් 1ට පුද්ගලයන් 341ක් පමණයි. ඒ අනුව සිංගප්පූරුව ලෝකයේ දෙවැනි වැඩිම ජනගණත්වයක් ඇති රට විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ අනුව සිංගප්පූරුවට වඩා වැඩි ජනගණත්වයක් ඇති එකම ස්වාධීන රාජ්‍ය විදිහට මොනාකෝ රාජ්‍ය සැලකෙනවා. සිංගප්පූරු ජනගහනයෙන් 75.9%ක් සිටින්නේ චීන ජාතිකයන්. ඊට අමතරව 15%ක් මැලේ, 7.5%ක් ඉන්දියන් සහ 1.6%ක් වෙනත් ජාතීන් ජීවත් වෙනවා. එහි 31.1%ක් බුද්ධාගම අදහන අතර 20%ක් කිසිදු ආගමක් අදහන්නේ නැති පුද්ගලයන් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව 19%ක් ක්‍රිස්තියානි, 15.6%ක් ඉස්ලාම් සහ 5%ක් හින්දු ආගම් අදහනවා. ඊළඟට සිංගප්පූරු ආර්ථිකය පිළිබඳ සොයා බලමු. සිංගප්පූරු ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම ගොඩනැගී තිබෙන්නේ ප්‍රධානාංග 4ක් යටතේ. නිෂ්පාදන, මූල්‍ය සේවා, සංචාරක ව්‍යාපාරය සහ වරාය එම ප්‍රධාන අංග 4 විදිහට හඳුන්වන්න පුළුවන්. 2021 වර්ෂයේ වෙද්දී සිංගප්පූරුවේ වාර්ෂික දල්දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන් 374ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය ලෝකයේ 38 වැනි විශාලම ආර්ථිකයයි. ඒ අනුව සිංගප්පූරුවේ ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 64,103ක් තරම් ඉහළ අගයක් ගන්නවා. එය ලෝකයේ 10 වන ඉහළම ඒක පුද්ගල ආදායම විදිහට හඳුන්වන්න පුළුවන්. සිංගප්පූරුවේ ආර්ථිකයෙන් 43%ක්ම උපයන්නේ යන්ත්‍රෝපකරණ නිෂ්පාදනයෙන්. එහි භාවිතාවන මුදල් ඒකකය හඳුන්වන්නේ සිංගප්පෝ ඩොලර් නමින්. සිංගප්පෝ ඩොලර් 1ක් ශ්‍රී ලංකන් රුපියල් 147ක් වෙනවා. මෙහි රැකියාවක ඇවරේජ් වැටුප සඳහන් වෙන්නේ ඇමරිකන් ඩොලර් 5,783ක් ලෙසින්. කෙසේ වෙතත් කටාර්, ඩුබායි, හොංකොං වගේම සිංගප්පූරු වැටුප්වලත් විශාල විෂමතාවයක් පවතිනවා. ඒ නිසා සාමාන්‍ය සේවකයන්ට මෙහි සඳහන් වැටුපට වඩා ඉතාමත්ම අඩු වැටුපක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සිංගප්පූරුව මේ වෙද්දි මානව දර්ශකයේ 11 වැනි ස්ථානයේත්, ලෝක සතුරු දර්ශකයේ 31 වැනි ස්ථානයේත් රැඳී සිටිනවා. ඒ වගේම සිංගප්පූරුවේ පාස්පෝර්ට් එක ලෝකයේ දෙවැනි බලවත්ම පාස්පෝර්ට් එක විදිහට හඳුන්වන්න පුළුවන්. එමගින් වීසා ගැටලුවක් නොමැතිව රටවල් 192කට සංචාරය කරන්න පුළුවන්. ඊළඟට සිංගප්පූරු වීසා පිළිබඳ සොයා බලමු. සිංගප්පූරුවට යන්න ප්‍රධාන වශයෙන්ම වීසා වර්ග කිහිපයක් තියෙනවා. සංචාරක වීසා, ස්ටුඩන්ට් වීසා, වර්කින් වීසා සහ බිස්නස් වීසා ඒ අතරින් කිහිපයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ වීසා වර්ග අතරින් අද කතා කරන්නේ සංචාරක වීසා පිළිබඳව. සිංගප්පූරුවේ ආර්ථිකයට ප්‍රධාන වශයෙන්ම දායකත්වයේ දක්වන කර්මාන්තයක් විදිහට සංචාරක කර්මාන්තය හඳුන්වන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ගේ සංචාරක කර්මාන්තය තවත් වැඩි කරගන්න උපක්‍රමයක් විදිහට ඔවුන් ගොඩක් රටවල පුරවැසියන්ට වීසා නොමැතිව සිංගප්පූරුවට ඇතුල් වෙන්න අවසර ලබා දෙනවා. ශ්‍රී ලංකාවත් ඒ අතරින් එක් රටක් විදිහට හඳුන්වන්න පුළුවන්. වලංගු පාස්පෝර්ට් එකක් තියෙන ඕනෑම ශ්‍රී ලාංකිකයෙක්ට උපරිම දින 30ක් දක්වා සිංගප්පූරුවට සංචාරය කරන්න පුළුවන්. නමුත් ඒ කාලය තුල රැකියා කරන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. කෙසේ වෙතත් සිංගප්පූරුව කියන්නේ බදු ඉතාමත්ම අඩු වෙළඳ මධ්‍යස්ථානයක් නිසා එය ව්‍යාපාරිකයන්ට ඉතාමත්ම හොඳ අවස්ථාවක්. සිංගප්පූරුවට දින 30කට අඩු සංචාර සඳහා වීසා අවශ්‍ය නැති වුණත් එහි රැකියා සහ අධ්‍යාපනය ලබන්න වීසා අත්‍යවශ්‍යයි.
ඉදිරි වීඩියෝ එකදී සිංගප්පූරු රැකියා සහ අධ්‍යාපනය පිළිබඳ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.